විශේෂයෙන් සියවසේදී බොලිවුඩ් එක කියන්නේ හොලිවුඩ් තරම්ම අතිශය ජනප්‍රිය සිනමා කර්මාන්තයක්. හොලිවුඩ් එක කල්ට කර යාමට තරම් ඉතා විශාල ලෝක අවධානයක් බොලිවුඩ් වලටත් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඉතින් මේ හොලිවුඩ් බොලිවුඩ් තරගයත් එක්ක ඉන්දියාවේ සිටින ජනප්‍රියම වගේම චිත්‍රපට ශිල්පය තුළ ධනවත්ම බොලිවුඩ් නිළියන් දස දෙනා ගැනයි අද අපි ඔයාලට කියන්න හදන්නේ. ඒ වගේම මේ අය එක්ක චිත්‍රපටයක් සඳහා අය කරන මුදල ශ්‍රී ලංකාවේ මුදලින් කොච්චරක්ද කියලා මේ වීඩියෝ අවසානයේ ඔයාලට දැනගන්න පුළුවන් වේවි. ඉතින් අපි වීඩියෝ වෙත යමු. අපේ මේ ධනවත්ම ලයිස්ටේ 10 වෙනි ස්ථානයේ ලැබිලා තියෙන්නේ ඉන්දියානු සුරූපී නිළි අනුෂ්කා ශර්මා හටයි. අනුෂ්කා විසින් එක් චිත්‍රපටයක් සඳහා සාමාන්‍යයෙන් ඉන්දියානු රුපියල් කෝටි 14ක් පමණ ආය කරන බව තමයි බොලිවුඩ් ආරංචි මාර්ගවල සඳහන් වෙන්නේ. 1988 මැයි පළවෙනිදා උපන් අනුෂ්කා අධ්‍යාපනය ලැබලා තියෙන්නේ ඉන්දියාවේ බංගලෝර විශ්වවිද්‍යාලයෙන්. 2008 වසරේ ප්‍රථම වරට සිනමාවට පාදම වන අනුෂ්කා ශාරුක් ඛාන් සමග තම රංගන දිවි ආරම්භ කරනවා. ඒ රම්නේ බනාඩි ජෝඩි චිත්‍රපටයෙන්. ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය 2012 වසරේ මෑ රඟපෑ ජබ් තක් හේ ජාන් චිත්‍රපටයට හිමි වුණා. එදා පටන් සිනමාවේ දස්කම් දක්වන අනුෂ්කා ඉන්දියාවේ බොක්ස් ඔෆිස් වාර්තාගත චිත්‍රපටි කිහිපයකටම ගමදායකත්වය ලබා දී තිබෙනවා. ඒවා නම් 2016 වසරේ තිරගත වූ සුල්තාන් චිත්‍රපටිය, රාජ්කුමාර් හිරාණි විසින් අධ්‍යක්ෂණය කළ PK චිත්‍රපටිය සහ 2018 වසරේ තිරගත වූ සංජු චිත්‍රපටියයි. සිනමාවට අමතරව ඇයගේම කාන්තා විලාසිතාගාය අය පවත්වාගෙන යන අතර එහි නම වන්නේ නූෂ්. ඉතා විශාල වශයෙන් බොලිවුඩේ කටකතා බොහොමයකට ලක් වූ අනුෂ්කා 2017 වසරේදී ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කොහ්ලි සමග විවාහ වෙනවා. විද්‍යා බාලන් මෙම ලයිස්ට් එකේ 9 වෙනි ස්ථානයට පත් වෙන්නේ ඉන්දියානු විද්‍යා කෝටි 15ක් අය කරමින්. 1979 ජනවාරි 1 දින උපන් විද්‍යා මුම්බයි විශ්වවිද්‍යාලයෙන් තම අධ්‍යාපනය හදාරලා තියෙනවා. 2014 වසරේ පද්මශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලබා ඇති විද්‍යා රංගනයට පැමිණෙන්නේ 1995 වසරේදී. නමුත් ඉන්දියානු සිනමාවට ඇය පා තබන්නේ 2005 වසරේ තිරගත වූ පරිණීතා චිත්‍රපටයෙන්. ඒ වගේම 2011 වසරේදී තිරගත වූ ද ඩර්ටි පික්චර්ස් කියන්නේ විද්‍යා බාලන්ගේ චිත්‍රපට දිවේ ඉතා වැදගත් චිත්‍රපටයක්. එම චිත්‍රපටය ඉන්දියානු නිලි සිල්ක් ස්මිතාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කර තිබෙනවා. පෙර චරිත වූ ඉතා ප්‍රේමාන්විත චරිතවලින් නැහැරව යන මෙම චරිතය සඳහා විද්‍යා විසින් තම ශරීරයේ කිලෝ 12කින් වර්ධනය කරගෙන තිබෙනවා. දැඩි කැපවීම් තුළින් නිර්මාණය වූයේය ලොව පුරා තිරගත වීමෙන් ඉන්දියානු රුපියල් කෝටි බිලියන 1.14ක් උපයනවා. ඉන්දියානු සිනමාවෙන් බැහැරව ගොස් දකුණු ඉන්දිය සිනමාවලට ප්‍රාතබෙන විද්‍යා 2019 වසරේ NTR කතනයාක්කුඩු සහ නේර්කොඩා පළවේ යන චිත්‍රපටිවලටද තම දායකත්වය ලබා දී තිබෙනවා. 2012 වසරේ ඉන්දියානු චිත්‍රපටි නිෂ්පාදකවරයෙක් වන සිද්ධාර්ථ් රෝයි කපූර් සමඟ විවාහ වන විද්‍යා තවමත් ඉන්දියානු සිනමාව තුළ ධනවත් වගේම සුරූපී නිළියක්ද වෙනවා. අතවන ස්ථානය හිමි කරගන්න සෝනම් කපූර් අහුජා අය කරන මුදල ඉන්දියානු රුපියල් කෝටි 17ක් වෙනවා. අපි කවුරුත් දැන්න බොලිවුඩේ ප්‍රබල නළුවෙක් වෙන අනිල් කපූර්ගේ එකම දියණිය තමයි සෝනම් කපූර්. එයා ඉගෙනගෙන තියෙන්නේ මුම්බයි සරසවියේ. 2005 වසරේ අධ්‍යක්ෂක සංජය ලීලා බන්සාලිගේ බ්ලැක් චිත්‍රපටය හරහා බොලිවුඩයට පා තබන සෝනම්ගේ ආරම්භය නම් එතරම් සාර්ථක ආරම්භයක් නෙවෙයි. ඉන් පස්සේ බන්සාලිගේ 2007 වසරේ තිරගත වූ සාවරියා චිත්‍රපටියද එතරම් සාර්ථක චිත්‍රපටයක් වෙන්නේ නැහැ. 2010 වසරේ හාස්‍යමය චිත්‍රපටයක් වන ඐ හේට් ලව් ස්ටෝරිස් චිත්‍රපටයෙන්ද අසාර්ථක වන සෝනම් ඉන් පසුව ඉතා විශාල පසුබෑමකට ලක් වුණා. අසාර්ථක චිත්‍රපටි කීපයකටම පස්සේ තම රංගන දිවිය ගැන කලකිරීමෙන් සිටින වෙලාවක චිත්‍රපටි අධ්‍යක්ෂක ආනන්ද විසින් ඔහුගේ චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබෙනවා. සෝනම් දෙම ආරාධනාව පිළිඅරගෙන එම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන අතර එය බොලිවුඩයේ සහ දකුණු ඉන්දියා සිනමාවේ අති සාර්ථක චිත්‍රපටයක් වූ නන්ජානා චිත්‍රපටය. 2013 වසරේ තිරගත වූ එහි සෝනම්ගේ රංගනය වගේම දකුණු ඉන්දියන් නළු ධනුෂ්ගේ රඟපෑමද අති සාර්ථක වූ නිසා සෝනම් බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද ජනප්‍රිය වෙනවා. ඉන් පසු ආය රඟපෑ බාග් මිකා බාග් ප්‍රේම් රතන් දන් පායෝ සංජු වැනි චිත්‍රපටි අති සාර්ථක වෙනවා. සමරසී අයිතීන් සහ පීකා පිටු දැකීම සම්බන්ධයෙන් සහය දක්වන නිහඬ චරිතයක් වන සෝනම් 2018 වසරේ ආනන්ද අහුජා සමග විවාහ වෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 18ක් අය කරන කත්‍රිනා කයිෆ් මේ 7 වෙනි ස්ථානයට පත් වෙනවා.
බොලිවුඩය තුළ රංගන ශිල්පිනයක් ලෙස කටයුතු කරත් සැබැවින්ම මෑ බ්‍රතාන්‍ය ජාතික කාන්තාවක්. ඒ අය බ්‍රතාන්‍ය තුළ පුරවැසි භාවය ලබා තිබෙන නිසා. 1983 ජූලි මස 16 වන දින උපන් කත්‍රිනා මේ වන විට බොලිවුඩය තුළ ලබා ඇති සාර්ථකත්වය අතිමහත්. මෑ තරුණ වයසේදී ලන්ඩනයේ නිරූපණ ශිල්පිනයක් ලෙස කටයුතු කරන අවස්ථාවක චිත්‍රපට අධ්‍යක්ෂක කයිසාන් ගුඩ්ස්ටාඩ්ගේ මෙත ගැටෙනවා. ඉන්පසු ඔහු විසින් 2003 වසරේ බුම් චිත්‍රපටය සඳහා මෑ සහභාගී කරගන්නවා. නමුත් කත්‍රිනා කයිත් හින්දි කතා කිරීමට දක්වපු දුර්වලතා නිසා ඔහු අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රතික්ෂේප වෙනවා. නැවත 2004 වසරේදී මලිස්වාරී නම් තෙලිමු චිත්‍රපටින් ඉන්දියාවේ සිනමාවට පැමිණෙන කත්‍රිනා එහි සාර්ථකත්වය නිසාම ඉන්දියාවේ වෙළඳැන්වීම් වලට නැතුවම බැරි චරිතයක් වෙනවා. ඉන්පසු අද දක්වා ඇය රඟපාන චිත්‍රපටි බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙළන අතර එක්තරා ටයිගර්, ඩූම් 3, බැංග් බැංග් චිත්‍රපටි ප්‍රධාන තැනක් ගන්නවා. 2018 පසු චිත්‍රපටි තුළින් ඇය අම්තාක් දුරකට පසුබෑමකට ලක් වුණත් ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවල නම් තවමත් පෙරවාගේමයි. ඒ වගේම වයස අවුරුදු 36ක් වන කත්‍රිනා තවමත් තනි කළ කාන්තාවක් වෙනවා. කරීනා කපූර් ඉන්දියන් රුපියල් කෝටි 20ක් අය කරගනිමින් මෙහි 6 වන ස්ථානයේ රැඳී සිටිනවා. 1980 සැප්තැම්බර් 21 වන දින උපන් කරීනා ඉන්දියානු චිත්‍රපටි නළුවෙක් වෙන රන්දීර් කපූර්ගේ දියණියයි. ඒ වගේම අපි කවුරුත් දන්න ඉන්දියානු නිලි කරිෂ්මා කපූර්ගේ ආදරණීය නැගණියයි. රංගනය පිළිබඳව හදාරණ කාලයක කරීනා හට රාකේෂ් රෝහන් විසින් අධ්‍යක්ෂණය කළ කවුහොන් ඔෆ් යාරෙහි චිත්‍රපටය සඳහා ඇයට ආරාධනා ලැබෙනවා. 2000 වසරේ තිරගත වූ එය මෑගේ ප්‍රථම බොලිවුඩ් චිත්‍රපටය වන අතර එහි රංගනයෙන් නිරත වෙන්නේ හ්‍රිතික් රෝෂන් සමගයි. හ්‍රිතික් රෝෂන් කියන්නේ රාකේෂ් රෝහන්ගේ පුතා. නමුත් එහි තිරගත වීම දින කිහිපයකට පමණක් සීමා වී ඇති අතර කරීනා විසින් ප්‍රකාශ කර තිබෙන්නේ ඇය නැවත කිසි දිනක අධ්‍යක්ෂකවරයෙක්ගේ පුතෙක් රංගනයෙන් දායක වෙන කිසිදු චිත්රපටයකට තම රංගනයෙන් දායක නොවන බවයි. පසුව 2001 වසරේ කපි කුෂි කබිගම් චිත්රපටයට දායක වන මෑය ඉන්දියාව තුළ ඉතා විශාල ජනප්‍රිය ප්‍රියතාවයක් ලබා ගන්නවා. ඒ එම චිත්‍රපටයට ඉන්දියානු රුපියල් කෝටි බිලියනයක් උපයමින් එම සිනමා ආගමනයත් සමග ඇය අශෝක්කා චිත්‍රපටයේ තම දායකත්වය ලබා දෙන අතර එහි රංගනය සඳහා ඇයට ගෙවා ඇති මුදල ඉන්දියානු රුපියල් මිලියන 15ක්. 2009 3 ඉඩියට් චිත්‍රපටය තුළින් හොඳම නිළිය ලෙස අයිෆා සම්මානයක් ද මෑ විසින් දිනාගෙන තිබෙනවා. පෙර විවාහයෙන් වෙන්ව 2012 වසරේදී සයිෆ් අලි ඛාන් සමග විවාහ වන කරීනා ඉතාමත් දක්ෂ නිළියක් වෙනවා. 5 වන ස්ථානයේ හිමි කරගන්නා ප්‍රියංකා චෝප්‍රා විසින් අයිකන මුදල ඉන්දියානු රුපියල් කෝටි 21ක් පමණ වෙනවා. 2000 වසරේ මිස් වර්ල්ඩ් තරගයේ ජයග්‍රහණය කරන ප්‍රියංකා මේ වන විට නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් ලෙසටද කටයුතු කරනවා. ඒ වගේම ඉන්දියානු රජය විසින් ලබා දෙන පද්මශ්‍රී සම්මානයද මෑ විසින් හිමි කරගෙන තියෙනවා. සිනමා දිවිය ගත්තොත් මිස් වර්ල්ඩ් තරගයෙන් පසුව 2003 වසරේ ද හීරෝ ලයිෆ් ස්ටෝරි ඔෆ් ද ස්පයි චිත්රපටයෙන් බොලිවුඩ් සිනමාවට පැමිණෙනවා. ඉන් පසුව මෑරඟ පැක්‍රිෂ්, සෙවන් කූන් මාෆ්, බර්ෆී වැනි චිත්රපට ඉන්දියාවේ අතිසාර්ථක චිත්‍රපටි වෙනවා. බොලිවුඩෙන් නොනවති හොලිවුඩේ වෙතට පියනගෙන ප්‍රියංකා ක්වන්ටිකෝ ටෙලිවෘත්තාන්තයේ ඇලිස් පැරිස්ගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම නවතම හොලිවුඩ් ආරංචි මාර්ගවලට අනුව 2021 වසරේ තිරගත වීමට නියමිත ද මෙට්‍රික් චිත්රපටය සඳහාද ප්‍රියංකා චොප්‍රා තම දායකත්වය ලබා දීමට නියමිතයි. යුනිසෙෆ් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වෙන ප්‍රියංකා 2018 වසරේ හොලිවුඩ් ගායකයෙක් වෙන නික් ජෝනස් සමග විවාහ දිවියට පිවිසෙනවා. ඉන්දියානු තරුණ නිළියක් වන අලියා බාත් විසින් එක් චිත්‍රපටයක් සඳහා අය කරන මුදල රුපියල් කෝටි 22ක් පමණ වෙනවා. 1993 මාර්තු 15 වන දින උපන් ආලියා 2014 පටන් ෆෝබ්ස් සංගලාවේ ඉන්දියානු තරලයිස්සේ හොඳම 10 දෙනා අතරට ඇතුළත් වෙලා තියෙනවා. ඉන්දියානු චිත්‍රපටි අධ්‍යක්ෂක මහේෂ් බාත්ගේ දියණිය වන ආලියා බොලිවුඩයට පා තබන්නේ 2012 වසරේදී. නමුත් ආලියා කුඩා කල එනම් 1999 සංග්‍රාෂ් චිත්‍රපටයේ කුඩා චරිතයකටද දායක වෙලා තියෙනවා. 2012 වසරේ කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂණය කළ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට නවතයි ආලියා. ඉන්පසුව බොලිවුඩයට නැතුවම බැරි නිළියක් වෙනවා. හයිවේ, රාසි, ගලී බෝයි වැනි චිත්‍රපටි තුළින් සාර්ථක නිළියක් වන ආලියා ව්‍යාපාරික තරුණියක්ද වෙනවා. ඒ ඇයගේම නිමියඳු සන්නාමයක් නිර්මාණය කරමින් ගායන ශිල්පිනියක් ලෙසටද 2014 වසරේ සමජ්ජාවන්නම් ගීතය ගායනා කරන ආලියා ඉන්දියාවේ සුරුපි මෙන්ම තරුණ රංගන ශිල්පිනියක්.
මෙමලයිස්තේ තෝමනස්ථානය හිමිකර ගන්න ශ්‍රද්ධා කපූර් අයකරන මුදල ඉන්දියන් රුපියල් කෝටි 23ක් වෙනවා. 1987 මාර්තු 3 වන දින උපන් ශ්‍රද්ධා ඉන්දියන් නළුවෙක් වන ශක්ති කපූර්ගේ දියණිය. 2010 වසරේ තීන් පත්ති චිත්‍රපටි සුළු චරිතයකට දායක වන ශ්‍රද්ධා 2011 වසරේ ලව් කාද එන් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් අඟපානවා. හැබැයි මේ චිත්‍රපටය නම් වාණිජ වශයෙන් සාර්ථක වෙන්නේ නැහැ. ශ්‍රද්ධා සිනමා දිවියේ සාර්ථකම චිත්‍රපටි තිරපිටපත් 2013 වසරේ ඇයට ලැබෙන ඒ ආශිකි 2 චිත්‍රපටිය. ආශිකි 2 චිත්‍රපටයේ මුළු බොලිවුඩයේම ජනප්‍රිය වන ශ්‍රද්ධා, ප්‍රී, සාහෝ වැනි ඉහළ බොක්ස් ඔෆිස් වාර්තා තිබූ චිත්‍රපටි බොහොමයකට තම දායකත්වය සපයා දෙනවා. ඇයගේම නිමියඳුන් විලාසිතා සන්නාමයක්ද පවත්වාගෙන යන ශ්‍රද්ධා මේ වන විට ඉන්දියාවේ ඉහළම තරුවක් ලෙසට හඳුන්වනවා. ඉන්දියානු රුපියල් කෝටි 26ක් අය කරන දීපිකා පදුකෝන් මෙම ලයිස්ට්යේ දෙවන ස්ථානය හිමි කරගන්නවා. 1986 ජනවාරි 5 වන දින උපන් දීපිකා ඉපදී තියෙන්නේ ඩෙන්මාර්කයේ. 1980 වසරේ ලොව අංක 1 බැඩ්මින්ටන් ශූරයෙක් වූ ප්‍රකාශ් පදුකෝන්ගේ එකම දියණිය දීපිකා පදුකෝන්. කුඩා කල පටන් බැඩ්මින්ටන් ක්‍රීඩා සඳහා දක්ෂතා දැක් වූ දීපිකා තරුණ වයසට ඒමත් සමග බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉවත් වෙනවා. ඒ නිරූපණ ශිල්පිනියක් වීම සඳහායි. 2006 වසරේ කන්නඩ චිත්‍රපටයක් වන ඓශ්වර්යා නම් චිත්‍රපටයෙන් මෑගේ සිනමා දිවිය ආරම්භ වෙනවා. 2007 වසරේ බොලිවුඩ් සිනමාවට පාතබන දීපිකා හින්දි සිනමාවේ දැවැන්තයෙක් වෙන ෂාරුක් ඛාන් සමග තම ප්‍රථම හින්දි චිත්‍රපටය රඟපානවා. ඒ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයෙන්. ෆිල්ම්ෆෙයාර් සම්මානයකින්ද පිදුම් ලබන එම චිත්‍රපටය දීපිකාගේ හැරවුම් ලක්ෂ්‍යයක්ද වෙනවා. පසුව 2012 වසරේ තිරගත වූ කොක්ටේල්, යේ ජවානි හේ දිවානි, චෙන්නයි එක්ස්ප්‍රෙස් වැනි අතිසාර්ථක චිත්රපටි රසකට තම දායකත්වය ලබා දී තිබෙනවා. බොලිවුඩෙන්ද නොනවති හොලිවුඩ් වෙත යන දීපිකා 2014 වසරේ තිරගත වූ XXX රිටර්න් ඔෆ් ද සැන්ඩර් කේජ් චිත්‍රපටියේ රඟපා තිබෙනවා. අතිසාර්ථක සිනමා දිවියක් හිමි දීපිකා 2018 වසරේ බොලිවුඩ් රංගන ශිල්පිනියක් වෙන රන්වීර් සිං සමග විවාහ දිවියට එළඹෙනවා. ඉන්දියාව තුළ වැඩිම මුදලක් අය කරනා නිළිය ලෙස කංගනා රනාවත් හඳුන්වන්න පුළුවන්. ඒ ඉන්දියානු රුපියල් කෝටි 27ක් අය කරගනිමින් 1987 මාර්තු 23 වන දින උපන් කංගනා මේ වන විට ෆෝබ්ස් ඉන්දියානු ලයිස්ට් හොඳම තාරකාවන් 10 දෙනා අතරට 6 වතාවක් ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම මේ වසරේදී ඉන්දියන් රජයෙන් පිළිගන්වන පද්මශ්‍රී සම්මානයෙන්ද නැය පිදුම් ලබා තිබෙනවා. ඉන්දියාවේ හිමාචල් නම් කුඩා ගම්මානයක සිට දිල්ලිය වෙත පැමිණෙන කංගනා වයස අවුරුදු 16 දී නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙනවා. අරවින් ගෝරයත් යටතේ රංගනයේද හදාරන කංගනා 2006 වසරේ තම ප්‍රථම බොලිවුඩ් ආගමනය වන ගෑන්ස්ටර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපානවා. එම චරිතය ෆිල්ම්ෆෙයාර් සම්මානයකින් පිදුම් ලබන්නේ ඇයගේ අතිවිශිෂ්ට රංගනය නිසාවෙන්. ඉන්පසුව රාස්, වන්ස් අපෝන් එ ටයිම් ඉන් මුම්බයි සඳහා තම රංගනයෙන් දායක වෙන කංගනා හින්දි සිනමාවේ අතිසාර්ථක නිළියක් වෙනවා. ඒ වගේම ඇයගේ විලාසිතා සන්නාමයක් වන වීරෝ මෝදා සන්නාමය ඇය සපුරන. ඉතින් මෙතෙක් වෙලා ඔයාලා බලාගෙන හිටපු මේ නිළියන් දස දෙනා විසින් එක් චිත්‍රපටයකට ලංකාවේ මුදලින් කොපමණ මුදලක් අය කරනවද කියලා අපි බලමු. අනුෂ්කා ශර්මා ශ්‍රී ලංකා රුපියල් කෝටි 28කුත්, වින්ද්‍යා විසින් කෝටි 30කුත්, සෝනම් විසින් කෝටි 34කුත්, කත්‍රිනා කයිෆ් විසින් කෝටි 36කුත්, කරිනා විසින් කෝටි 40කුත්, ප්‍රියංකා චොප්රා විසින් කෝටි 42කුත්, ආලියා බාත් විසින් කෝටි 44කුත්, ශ්‍රද්ධා කපූර් විසින් කෝටි 46කුත්, දීපිකා පදුකෝන් විසින් කෝටි 52ක් වගේම කංගනා රනාවත් විසින් රුපියල් කෝටි 54කුත් අය කරනවා. ඉතින් මේ වගේ හරවත් වීඩියෝ බලන්න අපුන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ ගැන අදහසක් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්. පිරිමි ලෙන්ගී.